මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවා ලේසූ අතරා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරා ජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම සන කාල අ බදන්త න භවතු රහතු சම සබදද න භගවතුು හතුು சම සබදද න භගවතුುහතුು சම සබුදද ෝ ිකවි ආහාරි அනු පන්නවා කාම சදස් upපදය උපපන්න අස්සවා කාමච්චන්දස්ස බීියෝ භාවාය වේ පුල්ලාය, අතිභික්කවේ සුභ නිමිත්තන් අත්ති අයෝ නිසෝ මනසිකාර බහුලීකාරෝති. ඒ අපගේ සාාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පෙන්වත්න බුදුරජාණන් වහන්සිගේ ධර්මය තුළ වාසය කරන කෙනෙකුට, ධරමිය තුළ ජීවමාන වෙච්චි කෙනෙකුට සෑම අවස්ථාවකම ලෝකින් කමටහන් මුණ ගැහෙනවා ධරමී ඇතුළ තිබ්බුත් ඒවාර අමා නිවන සම්බන්ධ සාකච්ඡාව මතු කරගන්න පුළුවන් ධරමී තිබ්බෝත් ධරමී නැතිවුනොත් පින්වත්නී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් ඔළු අතකගා බනකිව්ුවත් ය ධර්මී ඇතුළට එතො තමන්ගේ අභ්‍යන්තරික විමර්ශණය කියන එක මත තමයි බුද්ධ සාාසනීම ප්‍රතිඵලගෙනත් දෙන්නේ එ බුද්ධසාාසනී ප්‍රතිඵලය කරා යනවනං ඒ පුද්ගලයා තුළ තියෙන් ලෝන ඉතාම වැදගත් දේවල් කීපයක් තියෙනවා මූලික වසෙන් මෙයාට තිෙන්ලෝන නාමරූප පරිච්චේදක ඥානය ු ලෝකේම නාමරූ පවසියෙන් බලන හැකියාව තියෙන් ඕෝන. ඊළඟට තියෙන් ඕෝන දෙයක් තමයි ආපත්ති කුසලතාවේ ආපත්ති උට්ටාන කුසලතාවේ කියන එක. එකනෙ ඇවතිං අඩුව හඳුනගන කෙෙ සහි කෙලෙ සහිත සිත විදිට අඳුනගන කෙස් දූවිලික ගසලදාල නැගිටින හැකිාව තියෙන් ෝන හ ැගිට්ටා කියල පින්නවත්නී නැගිටපු එක නැගී සිටපු හිතා ඇැතුලි තින් ඕන බොහොම වැදගත් දෙයක් තමයි සමාපත්තිකු සලතාව සමමාපත්ති උට්ටාන කු සලතාව. එ දියුණ කරා යාන්න්න පුළුවන් ොන්නොේ ලක්ෂණටික තිබ්බ. එතුො ො ලක්ෂණටික තියනවනං එයා ඉන්නි කොහෙද එයා මොනවිදියට කටහිුතු කරනවාද ඊට පස් එයා මොනවිදියේ ඇැසිරීම්ද බුදුරජාණාන්සකිරයා පිළිපදින්නේ. එොක්කොටවම වඩාවය ඇති වෙච්ච හැකියාව ඒාව අවබෝධය කරයිකතු කරන්න දක්සයි. ඒ හැකිාවති බොේ අවබෝධය කරයායනවා. එතුඒ හැකියාව ඇතුළේ තමයි යෝගොල් ලගේ අ්‍යන්තර සිත ඇතුළේ ප්‍රශ්නය විසඳයන්නේ. අ්‍යාන්තර ප්‍රශ්නය විසඳයන්නේ. එතු අ්‍යන්ත ප්‍රශ්න විසඳගන්න ඇතුව ුල ාහිර සාක්ෂ හොය න්ේ. නිවීම පිණිස බාහිර සාක්ෂි වලතියන උපකාරයේ සට පහටත් වඩා අඩුයි. නෑම නමි එක නිවෙනවා නම් පාරිසිරික සාධක වැදගත් ඉට පස්සේ ඇසුර කරන සසාජය න දර ප ගේයක් දරම කියන්න මහහින ල්්‍යන මත්‍ර ෝගන්න කොටම ලින්කිල් එන ඇසුරත් ඇදග. එතු ඇසුර අභ්‍යන්තරික නෑ. ඇසුර බාහිරයි. ධර්මමාගේ අල්ලදෙන්න්ට විතයි ඇසර උදව කරන්නේ. ධර්ම මාගගේ මග පෙන් වන් ත සු ද කරන්න ැ බද්ධ දේශන දවකරන්නේ ගොලන්තුළ ප්‍රති්‍යයක්ක් ානය හල වන ක්වා තරයි දුජනස දරන්න. එතනින් පස්සයේ තමාතුළ ප්‍රති්‍යයක්ක්ෂ කරනගතන පස්සේ ප්‍රතියක්ෂ කර ගත්තකිෙනෙක් යෙක් මක්ල මොකද තවත්කිිනක ඇසු ක්තියාගන්න. ඒම් ඕගොල්ලොන්ට අනුමාන ඥානයේ තවදරට චත් මත්තු ගොඩනගන්න තමයි බුද් සන අනුග්‍රහකාරන්න ම ්‍රත්තික්ෂ කරාවට පසේ බුදුරජාණන් වන්ස බ පසිංන් ඉන්න. බුද්ධදේශනා ඔබේ පසින් එන්ඩෝන. එතුකොේ ඒ සීමමාව දක්වාම් සත්පුරුෂේකෑ සුරහිම අපට වටිනවා. කල්ෑයන මිත්‍රගේ සේවනම වටිනවා. එතු එතනින් එහාට අපට බාහිර කෙනෙකුට අපි නිවඩත්බෑ බාහිර කෙනෙක් මත ඇපෙන්ඩත් එපා. කිසික් මත ැන කෙනෙක් නමනි බුද්ධශ්‍රාව කියන්න. හරිම නිවාල් කෙනෙක් බුද්ධශ්‍රාවක කියන්න. නිවහල් බව තමයි අප කඩා වැටු නියනාධදිිබත්කාලයක් තිස්ස ඒ නිවහල්කම ලංකාවි ගිහි පැවිදි හැමෝටම තිබ්බකාලයක් දැන්ගේක නෑ ක නැති නිසා ප්‍රතිඵලත් නෑ දෙ ලංකාවි කතාවක් කියයන විසුද්ධිමාාර්ගගේල පුදව සිින්දල් රහතන් වහන්සේ බෙවුන කියලා එතුන් නිකංගේගේ කියවෙනවා විසුද්ධමමාර්ග තමයි රහතන් වහසේලාට බල පැව කියලා නෑ පින්නවත්න්නේ අප පොත් පත්වොලින් කරන බලපෑම සීම සහිතයි. පොත්පතුලින් බලපාන සීමාව ගොඩාක් ලොකු සීමාවක් නෙවෙයි. සම්පූරන නිම බුද්ධසාසනය ප්‍රතිපලතිින් කොනද නොද. නුවනින් විම සීමමත. බුද්ධ සාාසනය ප්‍රතිඵලති නුවින් විමසීම මත. එ නනි නිමසීම මත අභ්‍යන්තරක ගුණධර්ම මත එකතුන්න ැවි නොත්තෙම ඒකතු ට බැරි වෙච් තැනක ෝගොල්ල එලිය සාක්ෂි හොයන් දෙප. ක් යකොට හැම ලාවකම ඔගොල්ලන්ගේ අභ්‍යන්තය තුළ හැකිලෙනවා නීවරන මත හැකිලෙනවා හිත. පින්වත් පුළුවන් තරන් දරම ඇතුළටකතු වෙන බදුරජාන්සේ අද ඔබට මොන ගහෙන්නේ පටිච සපාහර විතරමයි බුදුරජන ඔබට මන ගැහිනි පටි සම්පායහර විතරමයි වෙනඋන්හන්සේ සමුඛ කරගන්න අපට වෙන ක්‍රමයක් ඇතිබනෑ. අති යම් කෙකට හිතු නොත්හෙම. ලංකාේ තමයි බද්ධසනය රුමේතියන්නේ ඒ අප ඔක්කම තේරුන්ගන් ෝඩ. මිල් ලංකාවිීතියන උරුමේතියනොනීේද. ඒ උරුම කොහෙවත්නෑ. හැබැයි ඒක උරුමය කියල හිතාගනමේ නස්්ටාව සේෂවලට ඔගුළු අර්ථයයේදීගෙන අභ්‍යන්තර හිත ඇතුළේ පින්වත්නී ලෝකෝතර ප්‍රඥ්ඥාව ධයාාරුවෙලා තමන්ගේ අභ්‍යන්තර හිත නෂ්ටාව සේ බවටත් නොට නතු නු. බඳු තැක පින්වත් ප්‍රතිපලනෑ. ඒ නිසා මේ වෙහර විහාරවලින් අර්ථය හොයන එකත් එක්කම ඔගල දක්ෂවින්න පිච්ච සමමුපාදිං අර්තය හොයන්ද. හේතු පල දමින් අර්තය හොයන්ද දක්ෂවෙද. හේතු ප දම අර්ේ හොන් හොන්ද ම ගලන් බදුජාන්ස මුණගගේ නතකොට හතු පලදහමින් හොයන්න්න පින්වත්න ලංකාවිද ඉන්න ලෝකයේ කොහෙද ඒක පැද ගත්නෑ. ඔගල ඉන්න තැන කොහැරිකමක් නෑ ගොල නස්සල්ලට පත්ි පමකද හිත නස්ල්ලට පත් පත්ට පින්න්නවත්න්නේ ඕගොලගේ අ්‍යන්තර හිත අනුසේයට විියරෘත වෙන. ලෝක කිසිස්්සිිත් දෙයක් නිසා කනක්ස්සල් පත්ා ලෝක අද්‍යන්තර කනස්සල්ලට පත් පයි කනස්සල්ලට පත්වනාම හිත ලෝකෝත්තර මා මාර්ගීෙන්න් හැකිලිනවා හිත ඒම හිත හැකිල නොත්තේම ධර්මහි ප්‍රතිඵලන ඔගළු කනස්ල්ලට පත්ි ප ුද්ධසාසනනි රුමේ යන පටිච්ච සමපාදයේ මත. බුදුරජාණන් වහන්සික භූමියයට ෝගොල් එකතු වෙන්නේසාතර සති පට්ටානේ මත ඒකටන පිය උරුමේ භූමිය කියන්නේ පියවරුමේ රැකවරණය සතර සතිපට්ටානනි. එත රොගොල්ලෝක් මොන දිහාාක හිටියත් මක්නෑ සතර සතිි පට්ාන ඇතුළ නම් ඕොගොලු ඉන්නන්නේ ඕගොල් න්ට තියනවා ාග්‍ය උතුනාහන්සික රුමය භාගතුහසක උරුමයේ තියෙනවා එතක උරම තේරුම් ගත්ත කෙනෙකොට කොතනනිදල හරි කමක්නෑ පටිච්ච සමුපාන්න්නව විමසන්ඩ පුළුවන්න. සතර සති පට්ටානීං ෝකේ බලන්න පුළුවන්න. ඥානේ පදනම් කරගන ලෝකේ ගවිශෂණය කරන්න පුළුවන්නන්. එ පමණින් තතාගතැන් වහන්සේගේ ධර්මීටයා එකතු වෙලා තියෙන්න්නේ. ඕක එකයි වෙලාව කහනවා මේ බුද්ධසාාසන වැඩහිට තුංවෙ නිශ්‍රාවකයා කවදී. මහා කෂ්්‍යප මහරහතන් වහන්සේ ඒගොළු මේ අපි වගේ අයනෙමේ ඉ හොම නවත් යි හ න ෝො ර්ථික ిෙනන ా. అළුత විවාవච්చ කෙන බොහ හොද කා සంපත් බుක්ති ඳගෙන ඉන්න ළුව మట్ . అළ యමළු කෙළපිడක් වගේ කාම සంපත්త తර ද ැයි ළු දැනෙන හිට. මහල් గాන కుුස మాළිగాාව මැද්දිී විදින කාම සම්පත් අතර තියෙන්නේ. ජාමරන සෝක පරිදිීව දුක්ක දෝමන සුපයාස විතරයි කියලා එ සයිකුලු බයිනැතුවයි අත්තල දෙම. එහෙම ඇවිල්ලා බුදුරජණන් වඋන්නාහම්සේ ගඩක් කැලෑවේ වැහිටියේ මහකශ්්‍ය පහාමුදුරුව වැඩියෙන් වැඩහිටිය කැළෑවිඒ බොහොම කැලෑවෙ වැඩහිටිය මේ ප්‍රසිද්ධ වචනයක් වුණහන්සට තිබුණා දුප්පතුන්ගේ මුනිවරයා කියලා. ඒස ලබිච් ප ඒකන මිනිස්සු කතා කළෙම. දුපතුන්ගේ මනිවරයා කියලා අත්වයි මහාකාශ්‍යප මහරත වන්සේ වැඩහිටිය ඒ ගල්ගුහාාව සම්බන්ධ අදහස්තියනවා ඒ පැත්තිේ බිනිසුන්ගේ කතාවක්තියෙනවා ඔය උඩ මනිවරේ කින්දලතියෙනවා දුප්පතුන්ට හරියට උපකාර කරපු කියලා ඒම එපත කතාවක්්‍ය නවා. මොකද මේ පින්ඩ පාති වඩින බොහෝම දිලිින්දු මිනිහෙක්ොයා ගෙන. ඉතිං මහාකාශ්‍යප මහරතන් වහන්සේ වෙෙලාාව ාගතු වහන්ේ මමුුණග හහින්ඩ වැඩිය හම බදුරජාස වදාලා මහාකශප ැවවෙයි කැෑවෙ හිටිය ඇති දැන් මේ විහාරයේ කෙට්ටුවෙන්න් ඇල්ලා මේ මං ඇඩයින්න කුටිය කෙට්ුවෙන්ං ඉන්ද දැංවයි වනන්තර හිටිය ඇති බුදුරජන්සට හම වදාලාම භාගතු වහන්ස ස්ත්‍රරහා මහාකශප මහරතාතන ශ ලස්සන දෙයක් කිය න ස්වාමීනී යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වදාල විදියට ප්‍රඥ්ඥාවං විමසන්නෑ කියනවා ලෝකෝතර ප්‍රඥඥාව විමසන්නෑ කියනවා. ඒ භික්ෂුව අනිත්‍යදුක්ක අනාත්ම වසයෙන් ඥානයේ පදනම් කරගන තමන්ගේ ස්කන්ධ ටිකයි ආයතන ටිකයි අරමුණු ටිකයි බලන්නනෑ කියනවා එම් බලන්න හැකියාවනෑ කියනවා. ඒ භික්‍ෂුවට බෝධි පාක්ෂික ධර්මාතර ශක්තිමත්්‍යන හැකියාවනෑ කියනවා. ආර්ෂ්ටාංගික මාර්ගය ඇතුළේ සම්මාධිට්ටයෙන් මේ මාර්ගගේ පටන්ගඩුවන කියන පිපාසේ භික්‍ෂුවටනෑ කියනවා. හෙම පපාසේ එහෙම හැකිියාව නැති බික්ෂුක් න්නවා තාාගත නසක සිවරපට ෙල්ලල්ල ලඟට වෙලා ඉන්නවා. බුදුරජාන් ළගට බොහම කිටතුුවෙන්ඉන්නවා. බදුරජාන්ස වදාල විදියටට උන්න්නහස වඩින දියට ඇවිදිෙනවා කියනවා උහම්සේගේ පසටන් පාසටන් තියන විදිර මේ භික්‍ෂුව කකුලතියනෝ කියනවා. බුදුරජාන්ස පාතරින් ලන්දන විදිර ලදන්නවා කියම. හැබැයි අරිස්කන්දධතු ආයතනව සිංගවීමසන හැකියාව පද දෙමින් මැරමින් යන සංසාරදුක ඇතුළේ ජරාමරණ දුකෙන් පිඩා විදිනාකාරයේ දකින චතුරාරි සතතිය හැකියාව හේතු පලවසින් ලෝකේ ගලපල බලන හැකියාව කුසලා කුසල සංස්කාාර වසිෙන් විමසන හැකියාව ටානාටාන කවුශල්ලිය ආ එතන කුසලතාවේ ධාතු කුසලතාවේ බටි සමපාද කුසලතාවේ මොහක්වත්න ැ කියනවා. හැබැයි යා ීනො එකදේ අමොකක්ද බුදුරජාණන් වහන්සගේ පිටි පසිං යනවා සසිවරුපට එල්ලිලෑයනවා දුරජන්න්ේ පස දි ල් යි බුදුරජන්ස දා ුදුරජස ම ස්වාමී ාග තු හන්ස. ික් හන්සේ නැද කිය න. තු ුදුරජන්ස වදා හා ප ල් හිටත් පිලි ලින් වැඩත් ෙක් ප්‍රතිපති තු නැත් හතු ල ඇතු තමන්ගේ ්‍යන්තර ප ත් ලන ැ නැත් ං. යා මගේ සිවරපටල්ිලා හිටිය අත්යා මගේ කිට්ටුව ඉ එකෙ නෙමේ කියනවා. ස්වාමීනී සැතපුම් ගානක් දුරභික්ෂුවක්කින්නවා. එය සැතපුම් ගානක් දුරින් ඉන්නේ. එයා භාග්‍යෝතුන් අහම්සේ වදාළ විදිහට පිළිවෙත් පුරනවා. බුදුරජනස දකිින්ටෙන්නේ හැබැයි භාගතු වහන්ස වැඩඉන්න දිසාාවටත් යවන්ඳනවා. මම සරණගේ භාගතු වනාන් යම් දිසාාවකත මගේ නමස්කාරීවේවා කිය යි දිසාටත්වන්දිිනවා කිය. ඇැම් නක් දුර න්න කියනවා හැබැයි ස්කන් ාතු ත සයෙන් ප්‍රඥාවින් විමසය තු ර්රශණ තියනවා. බෝධි පක්ෂ ධර්මය තුළ ක්තිමත්න ැක යනවා. අනිති දු නාත් සිින් ගැඹරින් විමස විමසා නබ රතයකට තු කිය. නමු එයාට ගොඩා කිට නෑ බුදුරජාණන් වහන්සේ ස්වාමී ාග තු ස ික්ෂ ර දනවා. බුදුරජාන්සේ වදාලා මහකක්ශ්‍යපයා තමයි මගේ ලඟිින් ඉන්න ෙනා කියලා. එයා දුරට අන්ඩ අන්ට පේනවා කියනවා. බදුරජන් පැදිලි කරනවා මහකක්ශ්ප මහරතන්සේට මහාහකශ්්‍යප ඒ එයාහරිනම ගිජ්ජකූට පරුත්තය වගේ කියනවා. ඔය ගි්ජකූට පරවතයේ හැඩියේ දුරට අන්ඩ අන්න්න තමයි පේන්නේ. දුරට අන්ඩ අන්ට පේනවා හැඩිය ලංඟට ගියන්නට හැඩි පේන්නේ. දැන් කම්දක හැඩිය ළඟට ගාට පේන්නේ. මේ ගිද්ජකට පරතය වගේ මහාකශ්්‍යප එයා දුරට යන්ඩ යන්ඩ පේනවා කියනවා. ඇයි ඒ තුළ ප්‍රතිපත්තිය තුළ ශක්තිමත් භාවය තියෙනවා ්‍යායාාත්මක බුදුරජන්සසි වදාළ විදියට අලෝක විමර්ශණය කරන්නේ. හැබැයි ඒ විර්ශණය නතුව සුළැගිල්ලේ එලිලා හිට අඇත පේන කියවා එක හරියට කරුවලේ විදධ ඊතලයක්ක් වගේ කියනවා. ගන්න කරුවේ ඊ තලයක් විදාම ලඟටමටනොත්වන් ෙන අන්නේ වගේ ඒන් ස උගල්ුග ඉන්න තැන බලන් දෙ එපා ැන ඇතුළිනස්සල්ලට පත්වෙෙන්න්නෙපා බදුරජාණන්ස සම්මක වෙන්නේ කොතනද කියල බලලා උන්වහන්සේ මුණගැහින අවස්ථාවනක මඟ බලන්ද. භාග්‍ය උතුන් වහන්සේ කවදාදම සම්මුක වෙන්නේ කියලා බුදුරජාණන්ස මුණගැහින දවස එකම් මඟ බලද. කොතනද බදුරජානස මනගයින භාගතු වන්ස වදාලේ මහනිනි අම්කිනි පටික්ෂ සමපාති දන්නවානං එයා ධර්මේ දකිනවා. පි්පාදම් පසති සෝදම්ම පස්සති. මහනි යමික් ධර්මය දකිනවා න යා ම දකිනවා හන අපට බුදුරජනස මුණන ගයින්නේ පටිච්ච සමපාදය හරහ විතර මයි. අන්න ඒවිදියට බුදුරජානස හොයා ගන්න ලෝක කො ද හරි මක් නෑ පෙන්න ලාල ටේ ර ප්‍රසාධතියවා. අන්තර්ජලයේ දේශ නා තියනවා. තැම බෞද්ධ නාලිකා වගේ නාලිකාලින් නිතරම ධර්ම සම්භා නයට තු ෙන්න්න පුළුව. තොහම එකතු වෙලා හැකියාව හදාගන්න ඒ හැකියාව කියන එක හරි අධ්‍යතිය දෙයක් එතොඒ හැකියාවට එකතුවෙෙන් එකතුවෙන්න නිවෙනවා. ඒතුීම ඇතුළ ඔගුලු බලන්ඩුවන මන්ම විමස විමස බලන්ඩෝන මං අනිරතිය කොච්ර එකතු වෙලා ද නැද්ද කියලා. දැන් රතිය කියල කියන කැමැත්ත කියන එක. අබිරතිය කියන අතිසයින් කැමැත්ත කියන එක. අනබරතිය කියල කියන අතිශසයින්ම ති ෝ ඔු බලන් ධර්ම ඇතුල ඉන්නට මට ෝක අතරවාද කියලා. එතු ලෝකයේ අත්තරෙනවා කිය කියන්නේ කෙලෙස්ටික අත්තරනවා කියන එක එක හොඳට මතක තියාගන්න. කෙලෙස්ටික අත්තරද එ කෙලෙස්ටික අත්තරරිට පස්සේ ඔගුළම් පරිහරණය කරන ලෝකයේ අභියෝගගේවෙටන්න. ඒනිසා ඔගුළු පරිහරණය අත්තරින්න්න එා කෙෙස්ටික අත්තරද. ෙස්ටික් අත්හරල පරිහරණය කරන්න පුළුවන්. එත මම ධර්මාශසනය ගැන තන්නාවක් ඇතිවෙන් ඇතිවිදි මට ධර්මාසනය පරිහිරණය කට බැරිද පුළුවන්. මේ ධර්මාසන වටිනාකමක් මගේ හිතේ හිටින තා කල් මේ ධර්මාස කඩේද බඳ මනෝහරි වෙයිද කියල මගේ අ්‍යන්තර හිත තුළ විතර්ක ගොඩනැගෙනවා. එතමට මේ ධර්මාසනය කැඩුනුත් බිඳුනුත් විනාස වනොත් පින්න්නත්නී මට දුකගලනවා එනම ර්මාවාසන ැඩන බිඳදනක නෙමේයි දුක කැඩන බද ැන දුක ය ලෝක ැඩන බිදන නෙම දුක හම ලක ැඩනවා බිදනවා ජතිි ද්ත ොක න්නේ පලුදුවෙන ලෝකයක්නේ පරිහාරණය කරන්නේ. එත ලෝකෙ පලදවෙෙන එක දුක නෙමේ. ඒක ලෝක සොභාවේනේ. ලෝක කැඩෙනක බින්දන එක පළුදුවනක ලෝක සොභාවේන. එනම් දුක කියන්නේ මොකක්ද. දුක කියන්නේ කැඩන බින්ඳන පලළදුවන ලෝකයකට. කෙස් සහිත සිතකින් දුන් වටිනාකම කෙ සික ද වට තු කෙස්සයිත සිතකින් වටිාකම දෙන්න නැතු පහිරණය කරන්න බේද පුුවන්නේ. දැ මේ ධර්මාසන පරිහරණය කරනකන මේ ප්‍රශ්නය ධර්මාසන අපි හුන්ඳට පරිහාරණය ග්‍රාන්් ෝඩ්. අදත් පරිහරණය කර නන හිටත් පහිරණය කරනු මේ පුටුව හැබැයි මේ පුටුව කර මගේ අභ්‍යන්තර සිත තුළ අ ිරතියට තු ම වග ලාග ලෝ. අනිර තුළ මයි කෙස්ටි මේ්න්නේ. සම්බූරනම කෙලෙස්ටික සංසුම් වෙලා නිවිලා යන්නේ අනබිරතිය ඇතුළේ. එදොඩේ අනබිරතියට එකතු වෙන්න පුළුවන් වනොත් පින්නත්නඒඒ අනබිරතියට එකතු වෙනවා කියන්නේ පරිහරණයක්ත් තරිනවා කියන එක නෙමී පරිහරණය කරන ලෝකයේ අරබයා කෙලෙස් ගති අයින් කරදානො. ඒ කෙලෙස් ගතිය අයින් කර අනබිරතියට එක න්න පින්නත් ලෝක වටනානකම පේ නෑ. ටිனாම பே ැති තැක தමයි ස්தரம்ම විதிයට பரிහரණ කන්න පුோ. එට තමයි ප ලோක ලසனට பරිහණகிறන්න.හො லோக்க பரிහ කන්න පුோ. பරිරණ අහරුව කොහොමද කියලා ීමසගோ. පின்වත් நீ ලෝකම උපදින්නේ කොத்தනද. ලෝකම උපදින්නේ மනසිකාර. ධර්මිකෙනන නසිකාර සම්බවා සබ්බේදම්මා කියලා. ලෝකම උපදින්නේ මනසිකාරය මත ඒන ලෝකෙ උපදින්නේ වර්තමාන භවේ විතරයි. ඒන ලෝකේ උපදිින්නේෑ අතීත බවේ හෝ අනාගත බවේ. ලෝක දිනි වර්තමාන භවේ විතරයි. වර්මමාන බවේ ලෝකේ උපදිනන්නේෙ කොමද නසිකාර සම්බවා සබේ දම්මා ලෝකේ සම්බය වෙන්නේ නනිසිකාරේ මත නමු ලෝක කවුුව දන්නේෙ. ලක සම්භවා කියලා ලෝක කාටක් තෙරන්නේ. ලෝකේ තේරුම් අරන්තන්නේ ෞති බෞතිකගේ සම්භවය වෙනවා කියලා. මනසිකාරී නාමධර්මයක් මනසිකාරය කියන අභෞතිකට බෞතිකට අභියෝගරන්න පුළුවන් කියලා ලෝක ෝසකරන්නේ. ඒන බෞතික සීමාවට බෞතික නොවන සීමාවකින් චලනය කරන්න පුළුවන් කියලා ලෝකේ පිළිගන්න. ඒ ෝ රචර. මේ බද් හසනී කියනවා ලස්සනද මකද. බුද්ධසාාසනී කියනවා ලෝකයේ මහටගන්නේ මහනින ලෝකී සම්බවී වෙන්නේ මනසිකාරේ ලෝකේ හටගනි මනසිකාරය නිසා. එතතුන මේ වෙෙලාව ඕගොල්ලන්ගේ ෝක හට ගනි නසිකාරේ දෙ ොදර නසිකාරය ළ ො ොක හෙන වැට හෙෙන තත්තේ ඔක්කොම මනසිකයි පන්නත්. මේ වෙලා හොඳදට නහක පැ හි ේල ල්පන කරක එතකොට දරවා වැටහෙනවා ඉදර ටහෙනවා ඉද ටෙනු ුර ටහවා ඒ රැකියාව වැටහිෙනවා ආර්ථක ශක්ති වැටහෙනවාට අත්තරම්බට ගොඩා කියෝව වැටහෙනවා. එතවැඩ ලෝක ඔක්කොම වැටහෙනකොට වැටහෙන ලෝකයකිර වටිනවා කියලා හිත ඇතුළි පදිංචිවෙච්ච සවභාවයක් තියෙනවා ඒකට අපි කියනවා ආශ්‍රභ කියලා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රව සහිත සිතකින් ලෝකේ උපදින කොට ඒ ත්‍ර සහිත ත ඇතු ලෝක උපදින කොටේ ලෝක රම්ම ගුල්ලන්ට වැඩ කරන්න පුළුව. ඒ වැඩකිීම ඇතුළේ තමයි කාර්මහැදන්නේ. ආශත්‍රව නැතුව ෝ ලෝකේ පරිහරණය කරනකොටඒ ලෝක ඇතු ප ව ට අන ිරත යක්ක් දදිනක නික සබ් ෝක අන්න ිරත සංඥා කියලි ත්ති සියල්ල ලෝකේකරරි අන්න බිරතියකට නොවැල්මකට මිෙනවා කියලා. නොවල්මට නවා කිය ෝක ක්කම මතකයි කියනක නෙමේ රහත්වනකොට ඔක්කෝම දත්තටික මතකනෑ නෙම රහනක ඔක්කොම මතනෑ නම රහත වවාන්සට මතකයි. නමු ඒේ මල් හතන් වවාන්සක මතක ඇතුළේ පින්වත්න ආශ්‍රව සහිත බවනෑ ඒ ආශ්‍රව සහිත බව නැති නිසා හන්සේ ලෝක ෙල් බඳු පවති න ිරතිය න මක තියාගට අන විරතිය උපදින්නේ ආශ්‍රව රහිත සිතක් ඇතුලේ ඒන ෝගල්න්ට ලෝක අන විරතති උපදදින්නන්නේ ආශ්‍රව සහිත සිතකින්. බලෝක අන ිරත සංඥා කියල දස සංඥයාාවල අන්තිමටම කිව්වට ඕක රහතන් වහසේ කෙන කැරයි උබ දින්නේ අනාගමී වෙච්ච කෙනාටත් තියෙනවා රතියා අනගම ච්ක කනට තිවම කැත්ක් තිනවා අනාගම විච්ච කෙනට තියන කැතිම කද කියල බලන්න අනාගාමී වෙච්ච කෙනට තියෙන බිව හෙමිකක් දැන් අනාගාමී වෙන කෙනත් රහතන් වහන්සේ දෙන්නම දන්නවා බබනිරෝධය නිවන කියල බබනිරෝධය අමානිවනමයි කියලලා රහතන් වහන්සේ දන්නවා අනාගමි කෙනත් දන්න. මොකද වෙනස අනාගාමී වෙච්ච කෙනත් දන්නවා බව නිරෝදේම තමයි යමානිවන භවයනම් මොහතක්වත් ැදිල යින්ඩෝනෑ ක කියලා රහන් වහන්සේ දන්න අනාගම වෙච්ච කෙනදන්නවා බේත්ති කියන ජරමරණ දුකමයි බවනම් හොතක්ත්වතරැදිල ඉන්ඩෝන දෙයක් නෙ මේ කියලා බ නිරෝධේ මා නිවනමයි කියල යා දහස තමයි දෙන්නගේ හිතේ වැඩකර. න්හන්සගේ හි ෝද නමයි කියළ දන්නවා නා ච්ච න ගේ ෝද මානිව වනමයි කිය දන්නවා. එ නා ගම වෙච්චෙන රහතන්හන්සගේ දෙ ගේ මහිත ස ක්ද. වෙනස තමයිපෙන්වත්නී අනාගාමි වෙච්ච කනට බවනිරෝදය අමා නිවන මයි කියලා අමානිවන කෙරෙහිතියනවා රතියක්. වන ගනයාටකමැත්ති වශමි බාඳු අ්දකීමක් මොන්න තරං ආශ්චරයයිති කියලලා ඒ බවනිරෝධය අමානිවනමයි අමානිවන වනාහි බවනිරෝධමයි කළ දෙනමම දන්නවා. අනාගමි වෙච්චි කෙනටේ නිවන ගැනතියන අභිනන්දනය. නිවන ගැන අිනන්දනයක් තියනවා. රහතන් වහන්සේට නිවගෙනවත් අිනන්දනයක්නෑ. ආන්නේකයි වෙනස. අනාමිකම සියම් වෙනසත්තිේ නාගමිකනයට හතනන්ස අත. රහතන් වහන්සේයට තියන්නේ මේ බවනිරෝධය අමා නිවනමයි කියලා දන්නවා හැබැ අමා නිවන කෙරෙහිවත් අබිනන්දනයක්නෑ ඒ එකක අපිකනවා නිබ්බානං නාබිනන්දතිී කියලා නිවනවත් අබිනන්දනය වන්න රහතන් වහන්සිට නිවනවත් අිනන්දනය වෙන්න එතු නිවනවත් අබිනන්දනය වෙන්න ඇති තැක තමයි මා නිවනට පත් වෙන්නේ ඒක තමයි යනාාමි වෙච්ච කෙනට නිවනනාබිනන්දනය වෙනවා රාහත අන්සට නිවනින්දනේ වෙන්න නකතමයි අනාගමි ච්චනගේට හතන්නසක වෙනස නතන් දෙන්නම දන්නවා බව නිරෝධය අමානිවන කියලා. න දැනගත්තට බව නරෝධය මා නිවනමයි කෙක් නිෙදකිනකොට නින ිනන්දනේ වෙ ඒතන් සතන් ඒතන් පනතන් ඇදි දන් සබ්බ සංකාර සමඳ ොන්නත් තරන් ශාන්තයිද ප්‍රනීතයිද සියලු සංස්කාර සමනය වෙච්ච තැනක මොන්නත් තරං ශාන්තයිද කියලා ඒයාගේ හිත අර අමා නිවන කෙරෙහි අිනන්දන කරින්න්න ඇතුළි රහතන් වහන්සේට ආමානිවනවත් අිනන්දනී වෙන්න ඒනම් මතකතියා ගැන රහත්ව වෙනකම් ආනබිරත් සම්පූර්ණ අබිරතියකට එකතු වෙන්න බෑ. එතකොට ඒ අනබිරතිය උපදින්නේ ආශ්‍රවක්ෂයවීමත් එක් අපේ හිතෑ තුළ අනිරතිය උපදින්න ඇති ආශ්‍රව සහිත නිසා අපේ හි ආශ්‍රව සහිත එතතු ආශ්‍රව සහි නිසා මනසිකාරීෙන් ලක උපදිනකොට ලකයටටම වටිනාකම යනෝ පොකතම අපිට වෙලාති ලෝකෙ උපදින මනසිකාරී. මේ වෙලාව මනසිකාරේ නෝනො තෝගලන්න දරුව වැටහින්න. බිරිඳ වැටහින්නේ ස්වාමියය වැටහින්නේ කුම්ඹර වැටෙන්න රැක මොක්වත් වැටහිෙන්න ඒවා පදනම්රන දුග ගලන්න නිත්නේ ඒන දුගලන්නත් නසිකාරය නිසා. ඕගල්ලට දුගලනි මනසිකාරය නිසා. පින්වන්නේ මනසිකාරය තමයි ලෝක වැටහිෙන්නේ ලෝක වැටහිෙ ක් ෝක දුගලන. එහනම් මතතියා ගන්න ලෝකයේම පදින්නේ මනසිකාරයේ මත මනසිකාරය නිරුද්ධ වනකොට ෝකේම නිරුද්ද යනොවා. එනම් ෝකයේ මහට ගන්න මනසිකාරය මත මනසිකාරය නිරුද්ධ වෙනකොට ලෝකම නිරුද්ධයි. ලස්සන දෙයක්නෙ එතකට මේක අවබෝධරානකොට පින්වත්නන්නේ සරරි රෝද ගමණයනවා මේ ඇග මේ විශමිත අවෝධ ක යනකොට න හි ැති දවක්කින. හිටින් විශ් තු හ ್ න . ವ ෞෞ ತ ඒ හ ್ දි දහ ාව ර දහත් ತ ತ මදහත්වීම සබන්ධ ಯම් ක් තුර ල සිය සංස්කාಾර ಿುද್ . ඒ දහත් ාව කෙරෙ ඒ පුද්ගලයාට අಭිනම්දනයක් නැති දවසක් න්. එයාගේ එයාගේ මුළු ලෝකේම නිරුද්ද. නෑවත බවයක් හැදන්නවනෑ. ඒනම් මතක තියාගන්න අපිට අනපිරාතියට එකතුෙන්න්න බැරි වෙච්ච තමයි ප්‍රශ්ණය. බින්නත්නී ඔය කෙස් කියනෙ මනසිකාරී මත ඇතිවෙන ආශ්‍රව සහිත සිත්තක ඇතිවෙන ආකුෘති යකිච්චරයි. දැ මුදාහරණයක් විදියට ඕගළගි හිතේ ආශ්‍රව තියෙනවා ඒවා කවුරත්හදපුුවනෙමි සංසාරම් පෝෂණී විච්ේ. පදමින් මැරමින් නාපු සංසාර ගමනනිීති පදිංචය චාත්‍රෝ ඇතුළි තින් ඒනිසා තමයි පින්නත්න ෝගොල්ලට මනාපමනාපකං ගැන ම ගන්නඩුවෝ නැත්ති නිකම් මනපකං හිටිනවා ළමයාට අම්මව ගන්නන්ඩ ඕන්නෑ පපුති මනාපෙන් මේීමට අමනාපෙන් මේට කියලා ඒයාගේ හිත ඇතුළි මනාපමනාපකං උපදිනවා ඒවා අම්මවගන්නලව තාත් අව ගන්නලවා ජාන මේ සාදක මතුව ඇති ච්ේවා නම මන පමණනාපකන් ජානමයේ සාධකමත ඇති වෙච්චේව නම නියුන් දරුවඉන්වා හැඩරුවක් දෙකවගේ නමුත් පින්වත් සිතුවිලි රටාවතර මහ විශාල වෙනසක් තියනවා. විසාාල වෙනසක්ති නැ සාංසාරිකව පෝෂනය වෙච්ච ආත්‍රව සහිත සිතක් අපිට තියෙන්න්නේ. එතකොට ආශ්‍රව සහිත සිතක් ඇතු ගුළ හැප පෙන්ඩ ආස්ශ්‍රවත්තික ග ියෝග කරන නාශත්‍රවල බුදුරජාන්සක ශ්‍රාවක යටති අභියෝගගේ පෙන්න්නවත් ජීවිතයන. ආශ්‍රබුදුරජන්සක ශ්‍රාව කකැන තියෙන අභියෝගය ගිහෙක්කෝවේවා පැවිද දෙක්කෝ අපි දෙන්නටම තිෙන්නො අභියෝගේ තමයි ආස්්‍රරෝටි. ආස්ශ්‍රාවට අභියෝගේ විදේ දක්කොත් පින්නට එදාට මයි ්‍රකයන අනිවන පැත්තර එකඇතු වෙන්නේ නිවනයි දොරේ හැපෙන මට අත්ෙන්නේ දැන් අපි ඒමටමොවත්නෑ ඇයි අපිට අභියෝගේ විදියට පේන්නේ ආහාරපාන මිලමුදල් ඒ අියෝගේ පට විිස්න ගන්න පුළුවන් පින්නත්න්නේ. නමුත් අපි බර පපත අබියෝගගේ විදිී බද්ධශ්‍රාවකක් නඳදකිින් ඕන සිතේ ඇතිවෙේ ාත්‍රව. ඒවා ඩින්න කොමද ල ලෝක වරුදධන්නන්නේ බුද්ධාසනයඇතු ත රස බුද්සාාසනය තොරෝක හම්බින්නේ. එතට ැ ආශ්‍රව සහිත වනක කොට අ මනසිකාරේ නිසා ලෝකේ උපදිනකට ලෝකේ උපදදි ්‍යාශ්‍රවලින් තෙත්ව මක ස්ශ්‍ර ති න. මනසිකාරයේ නිසා ලෝකේ උපදිනකොට පින්න්නත්ි සොබ්භාවේෙන්ම ම යන නවා අමතුවෙල. ස්භවින්ම මයිනේනවා. මමන මත පිහිට ලෝකක ියාගන ලෝක කල්පන රන ොට ග න් ර වැටහෙන කොට දරවා අර ර ක් න කිය. ඒතකොට ට කර්ම සකස් වෙනවා ඒ කර්ම සකස්වෙන කොට පින්වත්න්නේ ඒ කර්ම සකස්වෙනකට ආයත්තර අභ්‍යන්තර ආශ්‍රරෝ තම කෙලෙස් පදිංචි වෙනකොට ඒ ආශ්‍රරෝ මතින්ම කර්ම සකස්කරගත්ත තැනක තුන් බවේමමා ආය පැනවෙනවා. ඒන අපි මුත්සාහ කරන්න වන මනසිකාරනවත් අන්න නෙමි. අපි උත්සාහ කරන්න වන කෙලෙස් ආශ්‍රවටික ගලවලදාන්න. ආශරෝ සෂකරලත් ආශ්‍රෝපදිනමවක් මතද ආශරෝපදින අවිද්‍යාව මට ආශ්‍රරෝ හැදින අවිද්‍යාව. ස්රට හතු ද්‍ය විද්‍යාවට හේතුමකද අවිද්‍යාවට හේතු ආශ්‍රෝව මේ දෙන්න අ්‍ය ම්‍යව සිංහ පෙන. චති නොදැන්නකම අවිද්‍යාව චතුරතිය නොදන්න අවිද්‍යාව පවතින්නේ ආශ්‍රහි ෙති බොතිතරයි ආශ්‍රෝ පවතින්නේ අවිද්‍යාවති බොතිතරයි. ද ුද විද්‍යාව ුද්ද ද්‍යාව න්. එතකොට ආශ්‍රව ගැන දැනගන්නකොට ආශ්‍රවගෙන දැනගන්න කොට මොන දාශ්‍රක කියයන්නේ කාමාසව බාවාසව අවිද්‍යාසගේ ආශ්‍රව වර්ග තුනත්තියෙනවා. ආකාශ්‍ර වි්‍යආශ්‍රෝක කියලා තවකොටසකුත්තියෙනවා නමුත් දැන් අපි හතරක්වි දිටරමකමකු කාමාසව බවාසව අවි්‍යාසව දිට්්‍යාශව එ කා්‍ර ත්‍ර ති න ප ලෝකෙරි කැත්ක් ප ෙහි තිනෙන වා කවරුතු ගනල නෙේ භවාස්ත්‍රෝතියෙන් නිසා ආයුපදෙන් ිහිතෙනවා ති ප ත් ම මගේ කියලා නිකම්ම පිළිගණඩ පුළුව මට මක්න ඇතුලි. ගන්නල නෙමි මම මගේ මගේ ආත්මී කියලා අභ්‍යන්ද්‍ර ාහිර සාධක පිළිගන්නඩ පුළුව ට ම දිට්‍යයාශ්‍රෝ නිසා එ ැ ුව වැ ෝ ික දුර ද ස භ තුවෙෙන්. ම් ල ොො ල ර ාස්්‍රර ා ්‍යාශව ්‍යා ො මුලාවට ඔන්න ඒකන මුලාවෙලා ඒක රූප කිනකොට රූප ර ලා ර ප රප ෙද හි න ඩත්තු ර හිතන හිතන ට් ර හිතනවා තේගේ හිතනවා. ඇයි අර් මෝහේ තියනව අදක්කින ලෝකයේ සම්බන්ධව. කිය යාගේ හිතතින් වටිකම යන්නන්නේ මෝහේ නිසා ඔන්න ඔ ටිතියන ඔය ටිකතමයි ආශ්‍රව ඔටික ආශ්‍රව සහිත භාවය කියන එකයි ආස්ත්‍රව රහිත භාව කියනකයි දන්නතික තමයි මිත්‍ය දෘෂ්ටය කියන්නේ සම්මාධිට්ිය කියන ආශ්‍ර ස්්‍රර හට දන්නේෙට සම්මාධිට්ටය කියන ආශ්‍රව ආශ්‍රව සහිත ව ආශ්‍රව ආශ්‍රවවිදියට දකිනවා. ආශ්‍රව මත සසර පතින කිය දකි ඔන්නව දැක්මට තමයි සම්මාධිට්ටයක සම්මධ් පතිදිනක ලසිවඩ නිම. ලෝකෝත්‍ර සම්මාධදිි්්‍රි කැනමගරදන්නනොද. මේ වෙලාවි ආශ්‍රව ඇතිවෙන විදිී දකිනවා. කා වෙලාවම කැමැත්த்தைඉපදිලා කාමාශ්‍රව මේ වෙලාවිම කැත්ත පදනම් කරගත්ත ලෝකයේ මවන්ඩ හිතනවා ්‍රාර්ථනා කරන්න හිතෙනවා කැමැත්ත පදරම් කරගන ලෝකයේ ප්‍රාර්ථනා කර්ඩ හිතනවා බවාශ්‍රව කැමැත්ත පදරම් ච ලෝකයේ මයිනින් තෙත් කරන් හිතනවා දිට්ට ආශ්‍රව ැත් පදම් වෙච්ච ලෝක කරේ මුලාවින් අනිතතිදු නාත්මසිින් බලන්ඩ බරු ෝක තුරල් කරගන්නවා. අවි්‍යාශ්‍රව ඔක්කම හැදින වර්තමාන. අන්ඕෝ වර්තමානීම මේටික හැදන දිිය. මේ බෙලාවිම වර්තමාන ලෝක පරිහරණ කරල දැම්ම මාආශ්‍රව සහිතව තත්වන විදිය හැම ෙලාවකම දකින්න පුුව හැකියාාව වන කෝොත සම දික. ැ ්‍ර ප ති ්‍ර න් හ තු ද්‍ය ද්‍ය ්‍ර ද . ල න වර්ත න ව දැන්. ආශ්‍රව සහිත භාවය දැනගෙනන කොහොමද ආශ්‍රව නැතුව කෙස් සහි ආශ්‍රවයන්ගින් තෙත් කරන්න නැතුව මේ ලෝකේ පරිහරණය කරන්නේ කොහොමද කියලා දකිනය කියාව ඒ දක්මතුළ ස්ථාවර වුණනොත් පින්වත්න කව දාවත් දුක හටගන්න කව දවත් දුක හටගන්න ඒයාගේ දුක නිරුද්දයි පින්වත්න්නේ එදවට ඒ දැක්මටයි අප එන්න ඕ ඒන මතකතියාගන්න ලෝකයේ මූපදින්නේ මනසිකාරරි. ෝක නසිකාරය උපදදිනකොට අරබුදයේ වටන්නේ ඇතුළ තිෙන ආස්ශ්‍රවටික. ඇතකො ලෝක ෝගල මනසිකාරය වෙනකොට ආශ්‍රව සහිත නිසා අර කාමසව බ වජ්‍යාාව ති ්‍යාසක ආශ්‍රෝ ස භාවවි මෝගලග හිතේතියෙන නිසා ඇයිස් භාවීමම තියන්නේ අපි ශංසාරරික නිසා. ඉපදමින් මැරමින් එනකොට අර ආශ්‍රරව සහිත සිත තමයි අකණ්ඩුව පවතින්නේ. සිත නිරුද්ධ වෙන්න. රපේ කඩාවැටනත් ඔගලගේ සිත පවතිනවා. එතු සිත පවන නික මනම ආශ්‍රව සහිතව. න හි පවති ත්න සව නන පින්වත් හිතර පැවැත්මක්න හිතේ ඉඳතම ෝටි. ආශරෝ සම්පූරණින් උදුරලදාල වර්තමානී ලෝකයේ වර්තමන මදධ කළ වර්ම ක තන රන්න න ර ි ෘෂ්ි මాතරකින් අතරවා කියලා ේකර ම ේ ත් ක දක් විතර කියලා එතනම ෘෂ්ි තර ක ත තන්නාවන් ෙත් න්න ආශ්‍ර ො තු ආශ්‍රව වන. එහෙම කින්න පුළුවන් වන ගම පින්වත්නි ෝකම නිවිලයනවා. එහම් අප හැප පින්ඩෝ නාස්ත්‍රවත්තික අපි අබියෝ විදට දකින නනාශ්‍රවටික බුදුරජාන්සක ශ්‍රාව කැතියෙන් ලොකුම ියෝගගේ තම ාශ්‍ර අපිට අභියෝගේ වෙනත් ජාතීන්ගගේගේ කියලහිතාගෙනින්නවා. අපිටම බද්ධාසන අබියෝගේ සමර වාමන් හන්සලගින් කිය හිතගකින නැ පි ත් බුද්ධසාාසනය අභියෝගේ වවෙන්නේ බුද්සාසන ප්‍රති හහි ශ්‍ර තිබ. හම ත්සාරන් න් මතමන් ශ්‍රව නිරුද්ධරගන එක කාටවත් කරලා දෙන්නුව. තාත්තගේ පුතාට ආශ්‍රව නිරද් කිරමි හසෙන්න. තම තමාතුළ මනසිකාරය එකට අපින යෝනිසෝ මනසිකාරය කියන. එන මනසිකාරය මතලෝකේ උපදිනවා. යෝනිසෝ මනසිකාරයේ මත තමයියාට ආශ්‍රව නිරද කරන්න තිය නිසානි ර සෝතතාපත් යංගවල පලවිනින් කියන ෙද නුවනින් විමසීමයි දම්මානු දම් ප්‍රතිපත්්‍යය ඇතුළ තියගන්න කියලා. නුවනින් විමසන තාකල්ුව නිවසන නමකත් එකට යොනි න සි කාර කියන ලෝක ප න කාර සදැ බලන්න ලා ේ බනනාහග ද පාරම ගොල්ල මනසි කාරන්න ක ෙදරගන්න ක දර ේනවා කළ හිතේ ගද පදනවා. එන ලෝකේ උපදින වර්තමාන බාවේ. අම්මයි පුතාලයි තාතලයි දරුව ඔක්කොම පදින වර්තවානි. නමුත් අපට ඉපදීම කියනකොට හිතෙන්නේ ගර්වාසයක නිපදිච්චාවදිය. නමුත් ලෝකේ උපත කියන් එකනේ. ක ාති ෙල න න්ඳාන පාතුව. ස්කන්දිරිික පහලවනක තමයි ජාතිය. මේ වලාව මනසි කාරය කරනකොට ස් දදිිරි පහල වෙනවා. මේ න ර හිත ඥ ජනත වන න හ න වාද ජනත වනවා න වල න ුදුර න මි ක්කොම ර්ත ම ස්කන්දටි පාල වෙනවා. එතඩේ මනසිකාරය මත තමයි ස්කන්ද පහලවෙන්න. එන ස්කන්ද පහල විනීගතමයි දුක්. ඇ ක දර්ම න පංකකිත් න පංචුපාදානක් කන්දා දුක්න් කිය මහන පච කන් න හල ද කියල ඒන පංචකන්ද පහලවිනි මගක් මතද මාන සි කාර මත ක හරියටම තේරු ගන්න ගොල් න තිේ න ක්ෂණ දෙකක්ත්යෙනවා. ඒතමයි එකක් ඥානයේ එකක් සතර සති පට්ානි එ ඔගු හ ද පසන ක්ත්තියන. ඒ තිෙනවා මනසිකාර සම්බවා සබ්බේ දම්ම ඒක ධර්මී තරනවා මහනන නසි කා න කා රද දර රුද් ේර ම න ෙ ේන මනසිකාර දම කොම පතින්නේ . පංචස් කන්දේම පහල වෙන මනසිකාර නුව. එකො කා ති හට න රද්ධ න කාර වෙන. ඒ අන්න ඒක තමයි උපද එතකොටතමයි සෝවාන්න්නේ. එනම් ල් බුද්ධසාහසනින්ම රැඳිල තියන්නේ නුවනින් විමසීමමත. ඇ නොුවින් විමසන්ඩ විමසන් එතක නුවනින් විමසනවා කියලා කියන්නේ මනසිකාරේ නෙම මනසිකාරයෙන් ලෝකෙ උපදිනවා යෝනි සෝමනසිකාරයෙන් දමයි ෝක නිරෝධේ සාක්ෂා කර යි. යෝනි සෝමනසිකාරය ඒක වචනදෙකුත්තින්නේ යෝනි සෝනසිකාරය යෝනි සෝනසිකාරය කියලා. නුවනින් විමසීම සහ නුවනින් තොරෝ විමසීම කියලා? න කියනමද ාන ඥනංයා විමසනවා. මේ වෙලාවේ පහලවෙන්න ධර්ම ඥානං විමසනවා. ඥනං විමසනකොට ෝගල්ලන්න තේරෙනවා ලෝක වටිින්නෑ කියලා. වටිනනාකම වනහි මතු කකන්ද පහලව වීම නදගත වෙච තාත්යක් කියල ට හෙන්න ගන්නවා. ඒක ද මේ මෙතන අප මේ මාතතුෘකාවක්වි දිරත්මයේ පටිකීම කද. දෙ බලන්න බුදුරජන් වහන්සේ මතක් කරනවා මහනිනි අපිට අභියෝගේ වෙච්ච. මූලික වසිෙන් අපිහිතමකෝ දැන් ආශ්‍රවනය අියෝග අපික එකක්දම කාමාශ්‍රව කියලා. එතුට කාමාශ්‍රව වර්තමානයේ තුළ නැවත නැවත මෝහන්නෙක හොමද. ආශ්‍රවනි අභියෝග. එතනක නමි කෝචභික්කවේ ආහාරය අනුපපන්නස්සවා කාමච්චන්දස්ස උප්මාාදාය. උපපන්නස්වා කාමච්චන්දස්ස බියෝභායාය වේපුල්ලාය. පින්වත් මහනිනී. උපන් කාමාශ්‍රව වැඩෙන්නේ කොහොමද. නූපන් කාමාශරව උපදින්නේ කොහොමද. උපන් කාශ්‍රව වැඩෙන්න්නේ කොහොමද, නූපන් කාමාශ්‍රව පදින්නේ කොමද. අතිබික්කවේ සුබ නිිත්තං අයෝනිසෝ මනසිකාර බහළුවෝ කාරු මහහි නිකට හේතු දෙකයිතියනි කියේනො. නිමිත්ත සුබ වසයෙන් පිළිගන්න කොට අතිබික්කවේ එතන භාගතු නස මත කරන අතිබික්කවේ සුභ නිමිත්තං අත්ති යෝනිසෝ මනසිකාර බහුිකාර. ඒතු දෙකක් නිසා කියනවා වර්තමානයේ කාමාශ්රෝප ෝරන්නේ මොකක් මතද අතිබික්වේ සුබ නිිත්තං නිමිත්ත සුබවසෙන් පේනවා අතමන්ට නිති රප නිමි සබ් න නිමති හම්බ ඇසන් රූප දකිනකට රූප නිිත්ත තම හිතට වැටහෙන් රූප වැටහෙන්නේ මගේ දරුවා කියල හිත ඇතුලේ තියන නිමිත්ත තමයි ආවර්ග නිවෙන්නේ එතකට රප රප දකිනකොට පින්වත් රූප නි නිිත්ත වැටෙ හිතට එතකට ැ සුබ නිමිත්තං අයෝනිසෝ මනසිකාර බහුලිකාර. සුබ නිිත්ත තුළ යෝනිසෝ මනසිකාර බහුලවුණු. ඥානයේ පදනම් කරගෙන විමසගන්න බැරි වුණු. ඥානයේ පදම් කරගෙන විමස ගන්න එකට කියෙන යෝනිසෝ මනිස්කාර. නමුත් කාමාශ්්‍රව වැඩෙන්න්නෙක හොමද මෙතන කියනවා කෝචභික්කවේ ආහාරයේ අනු පන්නස්ස ආහාරයක්තිීන කියෙන අනු පන්නස්ස නස් කාච්චන්දස් උපපන්නස්ස. නපන් කාමාශ්‍රෝ පදිින්ඩත්, උපන්කාමාශ්‍රෝ වැඩින්ඩත් වැඩින්ඩත්. ආරි මොකද කියෙලහනවා. එතර භාගතු වහන්සේ වදාලා අතිික්ේ සුබ නිිත්තන් අති යෝනිසෝ නසිකාර බහුලි කාරු. නිමිත්ත සුභවසිෙන් හිත පිළිගන්නගොට ඇතුළේ නුවනින් දමසනකත් නැත්තං ඒතන තමයි කා ශ්‍රෝ මෝරන්න කියන. අන්න එවිදිර ආශ්‍රෝම් එන ආශ්‍රරෝමෝරන්නේ අයෝනිසෝ මන සිකාරය මත ඒකන සෝතතා බලන්න්නතකොට සරලයි වගේ හිතුවට සෝතපත්යග හතරයිනි මොනවද මේ එලියන් කල්්‍යා මිත්‍රය ඇසුර තිේඩන එක මේ ධර්මය කියන කියෙන හම්බෙන්ඩෝ නිචර ඊට පස්සේ එලියන් කල්්‍යාන මිත්‍රේ ධර්මය හම්බෙන්ලෝට ඒ ධර්මය කියන්නේ හර්ගියයටටම පටිච්ච සමුපන්න ධර්මය හ්ඩෝන නිච්චරයි. ඒමගේ ම පටි සම්පන්න ධර්මී කියන කියෙන හම්බෙන්ලෝඩ සමට අපි කවද කල නිච්චරයි බ දමත්‍යයා පිට මො ගහහිලනෑ. නම්මු රට කල්්‍යයාන මිත්‍රය සමක වී ඇත. ඔය දෙක තිබ්බත් වැඩන්න. ඇතුලෙදති එන්නවනම කද. න දම් න දම්ම ප්‍රතිපත්තිය ඕනිසෝ නසිකාර එනකොට ඒයා ප්‍රතිපත්තිියයට එකතු වෙන්න ඕන. න්ර ප්‍රතිපත්ති ක මදිිට ෝත සම්මධදිට එකතු න්නන ොමද ර් න ශ්‍ර ්‍ර ්‍යාශක ක්ක ශ්‍ර ර්තමනී තමයි පදින්නේ කියල දෙකලා. ආශ්‍රව රහිත සිතකින් ලෝකෙ පරිහරණය කරන හැකියාවතිෙන් දෝඩ. එකගෙන දම්මානු දම්ම ප්‍රතිපදාව කියලා. ධර්මීින් ගලප ගලපා බලබලා එයා වර්තමාන කාමාශ්‍රවයි භාස්්‍රවයි දිට්ටි ාශ්‍රවයි අවි්‍යාශ්‍රවයි දැකී මාත්‍රයක් තුළ එක බෙලාවකම වර්තමානීමම උපදිනාකාරරි දකිින් ෝඩ. ඒ දකිින් දකිින්දන වෙනවා ඒ දකිනට තේරෙන ශ්‍ර ියෝග විරන තේරෙන්. එතකඒ එක දකින්න දකින්න ආශ්ලෝ මඩෙන්න හිත ඇයි වර්තමානය ආශ්‍රව හැදන්නේර්මානය වර්මමාන ආශ්‍රව හැදිනන්නටඟ උපදින්නේ පිරින්නත්න්නේ වර්මමාන ආශ්‍රවලින් තෙත්තච තක් නෙමේ නැතියෙන්නේ එඒනම් මතක තියාගන මේ අතීතයේ සියලූ ආශ්‍රව දුරු කරන්නඩඔන්න මොකද අතීතේ ආශ්‍රව මතුවෙන්නේ වර්මාන මනස අතේ ආර්ජනය කරන්න පුොළම් වර්තමාන ත සංර ඇද ගන්න පුුව. බෑ හැබැයි ඒ ඒ ෑ ගන ච් சிසිදධ ෙන දැන්ම ුව. වර්த்தமான පර්සවෙන්න மන සම්පස්. අතීත සංකාර. අතතේ රූප ශද් ගන්දර ො බ ම ප . මනසිකාර ම වර්තமான මනසිකාර කராම අති න ச்சரை. අතී සංකා අති නිද. අනා සංකරත් ම පුුවலாம் වර්த்தமான විතර. එ අතීත අනාගතතු වර්තමානකින තුන් කාලෙම සංස්කාර ආශ්‍රව පැනවෙන්නේ පින්වත්නී වර්තමාන බවයි එන වර්තමානි විතරන් නිියුණමේති. ඒකන කො ගොඩාක් වැදිකරපුයි නිියුණේ කාලි. පරණ වැරදි කොච්චර තිබ මනිස් සිුරියද. පරණ බදලුවන්තරම් වැදිච මිනිස්සු නිවන් දැක්කිී. ජීවිත හොන්දටම දුකෙන් මිරිකිලා හෙම්බත් වෙලා බරපතල විදිට දුකෙන් යටවෙච්ච මිනිස්සුනේ පින්වත් නිවන් දැක්කේ. ඇයි ඒකු කොම නිවදැකේ දැන් අගුලි මාලා වගේ මාලා ගාතක කොමද පින්වත්න භාගතුනාහන්සක බද්ධ වචන ඉස්සනා සම්පූර්ණයම අම්මාවත් රන් බලාගෙන හිට මිනිහෙක් සුවපත්වේ සපත්්‍යවා කියන තැනට හිතැර කොමද. මොන්න තරම් මිනිසන්ට හිරිහැර කරපු මේ ජීවිතය මේයාගේ සංස්කාර තිබද අකුසල සංස්කාර. එ ක්කෝම තිබත් මක් නෑ වර්තමාන බව පින්වත්න ආශ්්‍රව හැඳින් ැති විදියට වර්තමානය තුළ නියනෝතුන් වර්මමානනි නිවිච්චෙන සාම්පූරන ෙන්නනිවලන අපට තියන ර්මානනි වඩ විතරයි.වාර්මානනි වඩයි අපි උත්සාහ කරඩන්. එ වර්තමාන නිවීම පිණිස අප දැනගණ්ඩෝන කොහොමද මේ අරබුදේ මතු වෙන්න කියලා. එදොන මේ අබුදේ පින්වත්න්නේි හොඳට වටහ ගත්තහම. වර්තමාන අබුදේ හැ විදිී හොඳටම වටහ ගත්තම අපට පුළුවන් වර්තමාන අරබුදේ හැදිින් නැතුව සම්පූර්රණය නිවෙෙන්ඩ පුළුව. එතට සම්පූරණින් නිවෙන කාරණය කියන එක අපට ස්පර්ස කරගන්න පුළුව. ඒක ගොඩා කමාරුනේ අප අවබෝධි කර යන්න පුළුවවා. ඒ වාසනාගුණේ තියන නිසා තමයි බුද්ධ වචනය අප ඇහෙෙන්න්නේ. බුද් වචනය ඇහෙන්නේ. එත රොගොල දක්ෂ වින්න ඕන බුදුරජාණන් වොහන්සකිගේ ධර්ම සම්භාෂනයට එකතු වෙෙන්ද. ඉන්න තැන හිටිය විදියේ ඔොවැද ගත්නෑ. ඔගල උත්සාහ කරන්න ඕනුමොකටද. වර්තමානයේ ආශ්‍රව හදන්නැතු ඉන්ඩයි. වර්තමාන බවය එකන පරිහරණනක කරින්නවා න ීම මකොද මේම වැදි විදිී අල්ගන නැන න කිය වර්තමානයේ පරිහරණය නොකරනවා නෙමයි. ආශ්‍රෝලින් තෙත් නොවනාකාරයට ලෝකෙ පරිහරණය කරනවා ඒ පරිහරණයට එකතු කරන සම්මාධිට්ිය. ප්‍රතිපති තුළ ක්තිමත් ක්තිම කිළ තු සම්ම දි්ටිං ලන ොට ට ොකද පන්නේ වර්තමානයේ, අවිද්‍යාව තියනතා කල්. චතුර සතතිය නොදන්නා තා කල්, වර්තමාන, කාමාශ්‍රවයි, බවාශ්‍රවයි, දිිට්්‍ය යාශත්‍රවයි, අවිද්‍යා ආශ්‍රවයි, වර්තමාන, හැ කනනාසේ දිවකයි මනස පරිහරණය කරන කොඩ ගඩන ෙනවා කියලා දකින හැකියාව. ඒක දැක්ක ගමම් පින්නත්නයාට පුළුවන් ැ පරිහරණය කරண்டு. ආශ්‍රව ගොඩනගින් ැතිවිදියට ඇයි හෙම හැ පරිහරණය කරන්න පුළුවන් ඇ සකසිච්චි එකක් හැදිච්චි එකක් ඇෙර කුසල කුසල සංකකාරවලින් හැදිල ඉවරයි. හැදිල ඉරවවෙච් හැකෝකගු හැටිලෙනිපා හැදිල ඉරච් හැ කකොල විනිස් කරන්න බෑ. හැබැයි හැදි ඉවරවෙච් හැ අරම්ඹ යාපින්වත් ආශ්‍රවලින් තෙත් කලෝොතුන් අනාගතයට ජාමරන දු මෝරනවා අන්නන්නේක යර්බුද. අනාගතයට ජරාමර දුක හැ දෙෙන්න්නතුව නිවැෙන්ඩ ඕනම් පින්වත්න්නේ ඇහැ පරිහරණය කරනකොට ඇහන්දකින ලෝකේ අභිනන්දනය කරන්න දෙ එපා ඇහන්දකින ලෝකයේ අභිනන්දනය කර කර සතුටින් කතා කරන්න එපා. ඒ ඒගේ මැහන්දකින ලෝකයේ කෙරහි පදිංචිවෙෙන්ඩ එපා පදිංචි වනාට පස්සේ එතන තමයි පින්වත්න්නේ කරම සකශවවෙන්නේ එහෙන කරම සකස් නොවනාකාරයට හැ පරිහරණය කරන්න පුළුව සාමාන්න්‍ය කෙනෙකුට න්නේ බද දේශනාව කියනවා මේ ක් රප ද ස් හ රූප දැකට පසේ පිළිගන ඉටට න්තා මනපා පිය රූප ම ප සංගතරජනියාව ශ්‍ර ම ලනදි කොමද ඉටතාා කතා නපේ රූප ම ප සංග තා රජනය කියලා හන් දකිනලෝක පිළිගන්නවා කියන ු ශ්‍රවලින් ෙ ල සිහ පදෝගන්න්න.ම ආශ්‍රවලින් නේද බැටකන්නන්නේ කියලා දකිින්ද පින්න්නත්. ටයි කාන්තයි නනාපයි ප්‍රියෝපද නවා මෝප සංහිතයි කෙස් සයිත ලෝකට ැගෑලු කක් ඇති වෙනව වනම් ඔොළු දකිින්ට පින්න්නවත්න්නේ මගේ අ්‍යන්තරේ දුරුවලයි, ප්‍රඥාාව විමසකන්ට ැරිවෙච්ච නිසා රූපා රම්මනි ආශ්‍රරෝලින් තෙත්තලා නේද ක දකිින්ද. ඒක දැක්ක ගමන් පින්වත්නයාන වෙනවා. වෙන තර තෙ න තෙ නවී නොව ොවී අවසාන්ට පින්න්නවත්න සාම්පූරන ශ්‍රෝ නැතු හැ පරිහරණ රන ලො මට එකක පරෙන් නෑ. එකටක පුහුණු කරගන්න ඕන එක ඉට න ප ර ප ම සංහිත රජනයා කිය හ අලගත් ඉ තංචාබි නන්දති ඒ ල ෙ නො ේ බි නදති යාට ලෝක අබි නද වෙනවාමයි. අබි වදති සටගේ ගැන බි කතා කරනවා මයි අජෝ සසාත ට තේකර ැකින්නවා න ඉන්නවාමයි එතකොට තංචප පජ්ජති නන්දී අන්න එතකොට නන්දී හටගන්නවා නන්දී. සමුදයා තදූපදානන් ඔන්න නන්දියම තමයි උපාදාානය කියලා කියන්නේ. ඔය නන්දය තමයි නන්දි සමුදයා තදූපදාානම් මහිනි නන්දී ඇති වෙන්නන්නේ යම් සැනකද එතන මයි උපාදාානය කියනවා. එනම් ලෝකයේ වර්තමාන වමී බෙලාවිමයි උපාදාානයේ වෙන්නේ. මේ වෙලාමයි උපාදාානය වෙන්නේ. එදර මේවෙලා උපානය වන තේකටනුව කර්ම හැදනු නාගතයේ. කරම හැදුන තේ කමතිී තමයි පින්වත් නාගත පැවැත්ම ීරණේ වෙන්නේ ල පැත් ොයි හොඳයි කිය හිතුවට පිවත්න පැවත්ම කියන්නේ දුක්මයි පින්වත්මි. මේ පැත්ම ඇතුළේ මෙ බඳුම පැවැත්මක් තුළ තියෙනවනක් අවික් චිනෝ මෙ බන්ඳුම මානෝ වර්ගය ඉදිරීම ට නැවත නවත හටගන න ඒ හොඳයි කරන්නන්නේ සතුට වෙන්ඩ හරි පුළවා. නමුත් පින්වත්ී යේ පැවැත්ම නිරේ වෙඩත් පුළුවවා. ප්‍රේත ලෝකෙ වෙන්නත් පුළවා. සාතරපායි අනම් රාග දුකට වරත ද පුළ. බදු නුසලෝක බඳ ැනක්ට මේ කල්ප ගණන් විදව වන විදිිය ජීවිතයක්වෙන්න පුළුවන් එහ නම් පැවැත්ම කියන්නෙම දුකාක්. ඒ පැවැත්ම ඇතුළේ පින්වත්නී නිරය මහගෙ දර කරගනප ියන්නේ සාතරාපායි මහගෙදර කරනාපු ගමනක් පින්වත්න තියෙන්නේ. ොල්ලම නුස්සලෝක ඉපදදිලා මේ පැවැත්ම ැ බන්ද ගැඹුර විශ ේනය දන්න නතු නැත නවත පවතින හදයි ෝ මරි ොඳද දේ පවති ත්ත ර න කියලා සංස්කාර් මතම වෙලලා හිටියට පින්නොත්නි පැවත්ම කියන්නේ දුක් මයි. පැවැත්ම ඇතුළ දුකට වඩ මොනවද තියෙන්නේ. ඔය පැවැත්ම තවුරු කරගන්න ගිහිම පිවටි න් ක්ත්ව . මේ පැවවැත්ම නත්තු කරන එකම දුකක් නෙමේද. මේ බිලාවේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරන්න වෙච්චක මොන දුකක්ද. පින්වත්නී පැවැත්ම බියෝග කරන්න. පැවැත්ම ඩියෝග කරනනගේ ආශ්‍රෝල්ට් අ ියෝග කරන්න ඕන. ආශරෝල්් අභියෝගලොත් තිතරයි පින්වත්න්නේී නැවත ආශ්‍රවයන්ගේ ආරම්න තෙත්ෙෙන් නැතුව පරිහරණ කළොත් තිතරයි. පින්නවත්න අරමුණු පදනම් කරගන කෙස් මතින් නැවතානාගත ජාමරනදුක හැදින් නැත්ති. හරි ලේසි දෙයක්කට කරන්න තිීම. ැයි ප්‍රඥාවන් විමස විම සසාමී කතාව තේරුම් ගත්තුොත් විතරයි ඒ පහසු දැනන මේක දැනින් දැනින්ඩ පිවත් ුත්ජනයක් පතිනවා. දැනින් දැනින් යකිනෝ. ඒක ඒක ප්‍රඥාවන් දැනුනුත්තිතරයි ඒෙන්නේ. ඒමමුකද ප්‍රඥාවන් දැනුත්තරයි බෝධකරයන්නේ. නිකං බනහල තේරුම්ගත්ත ප්‍රමාණයට පින්වත්න නිවෙනෑ බනනාහ තේරුන්ගත්හම බනහහි ැති ලා ට ශ්‍ර ය ෝක රිහරන කර. එහෙනම් මේක පහසුව පිණිස තමයි සමාධිය දවුණු කරන්න සමමාධෙන් දව් ගන්න සීලේෙන් දවෝ ගන්. එන ඒයි නුත්තු දව්වාරගෙන ළුවන්තර නිවඩ බලන්ඩ. එක දෙයක් විතරම් මතක තියාගන්න මකන් මනසිකාරං ලෝකයේ උපදිීනවා වාර් ම ග ල්න් ලෝකේ වැටහහිෙන නසිකාරී තිබොත් ති තරයි ලෝකයේ වැටහුණනොත් තමයි ලෝකයේ ආර්මය දුග ගලන්නේ ල න බොත් තර. මනසිකාරේ නැත්තන් දරුව වැටහි නිත් නෑ. මනසිකාරරි තිබොත් දරුව වැටහහිෙනවා දරුව වෙනවින් කරනවත් ටැහහිෙනවා දරවාින් කරනය වැටහහිෙනකොට ඒවා වෙනුවෙන් දරවා සබන්ධ පිළි පැදීම් ගොඩා ඇතුළි පෙළ හවා. එහන් දරවා නිසාමද ක නෙ මේ මනසිකාරේ නිසාදුක ගැම්බුරින් බලවා මනසිකාරය නිරුද්ධ වෙනකොට පිවත්ති ෝකෙම නිරුද්දයි. මනසිකාර නිරද ච න ලෝක නිරද් මනසි කාර ලෝක හටගන්න. හි වී ඩන්න ඒ එකයි. ඇයි රද් න ැබ ර ර න්න ුව ත් ආශ්‍රවයන්ගින් තෙත්ෙන් ඇතු ම්පූරන නිවිලයන එ බුද්ධ සාන නුව ින් විමසීම තර බලවදයක් පෙන්න්න තව න ඇතු ර න ද දර ති පටානයයි. ප්‍රඥාවයි ප න ද න යි කියල න සිකාර ලක හට නසිකාර ර න ම කො තනන් මනපලෝකයක් ුනත් මනසිකාරෙන් විතන ද නක න ගන . එහනම්ම මානසිකව ලෝකයේ ගොඩ නැගෙන විදිිය දැක්කහම මානසිකවම ලෝකෙන් මිඳනහම ඒ ිදිදී ඇතුළල තමයි යාමානනිවන මුණ ගැහෙන්නේ. එ බඳු නිීමක් පිණිස මේ බුද්ධ දේශනාව බැහැම දෙනාට උපකාරවේවා.